හැලෝ ගයිස් කොහමද ඔයාලට ඔන්න මං අදත් තවත් දවසක් ගෙවන විදිහ තමයි මම ඔයාලත් එක්ක ෂෙයා කරගෙන තියෙන්නේ ඉතින් අර කලින් වීඩියෝ එකේ දැම්ම වගේ අර කප් කේක්ස් හැදුවනේ ඉතින් අනිත් අර ටික තමයි මේ වීඩියෝ එකේ තියෙන්නේ ඉතින් අපේ කියන්නේ අයියගේ පුංචිගේ පුතාගේ අලුත් බරාතේ කියන්නේ වෙඩින් එකට පස්සේ එන පළවෙනි බරාත් එක ඉතින් මිට කලින් මම බරාත් එක ගැන විස්තරත් එක්ක වීඩියෝ දාලා තියෙනවා ඉතින් මේක සමහර කට්ටිය කියාවි සමරන්න පුළුවන් බෑ එහෙම කියලා ඔක්කොම ඒත් ඒ ගැන මම හරියට දන්නේ නැහැ ඒ වුණාට ගෙදරින් කරන නිසා තමයි මම මේක පෙන්නුවේ ඉතින් අද දැන් ඉන්නේ පුංචිලයි ගෙදර ඉතින් මේ කැවුම් හදන ගමන් ඉන්නේ සමන අනිවාර්යෙන් කැවුමයි කිරිබතුයි තමයි තියන්නේ අර වෙන ස්වීට් බඩු එක ඉතින් පුංචි දැන් කැවුම් හදන ගමන් ඉන්නේ ඉතින් ඒ ටික තමයි මම මේ වීඩියෝ කරගත්තේ රෑ මේ කැවුම් රෙසිපි එක නම් මාරම රසයි අපිට නම් හිතුණත් ආයි හදාගෙන කන්න ඉතින් මම තව දවසක හදනකොට ඕනෙම නම් රෙසිපි එක මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම් ඔයාලටත් රෙසිපි එක ඕන නම් මට පළවෙනි කමෙන්ට් එකක් දාගෙන යන්න මාරම රසයි මේ කැවුම් එක නම් දැන් ඉතින් මේ කෙසෙල් ටිකක් අරගෙන නෑනලයි ගෙදර යන්න හදන්නේ. ඉතින් එයාලයි ගෙදරත් මේ විදිහටම මේ ෆන්ක්ෂන් එක කරනවා. ඉතින් එහෙ ගිහිල්ලා අනිත් මොකද්ද කියලා බලමු. ඉතින් එයාවට පස්සේ එයාලා මේ වගේ බාස්කට් වල තමයි හෙට හැමදේම වගේ දාලා දෙන්නේ. එහිඳ ඒකට දැන් රිපන් වගේක් තමයි දැන් අපි ගැට ගහන්නේ. ටිකක් ලස්සන වෙන්න. මම අනිත් දවසේ උදේට පෙන්නන්නම්. පුංචිලා ගෙදර මොනවද අරන් තියෙන්නේ කියලා ඒව දාන්න. ඉතින් මේ වැඩ ටික ඔක්කොම කරලා ගොඩක් රෑ වෙලා තමයි ගෙදර ආවේ. ඉතින් අනිත් දවසේ උදේම යන්න ඕන නිසා. අනිත් දවසේ උදේම ඉතින් පුංචිලා ගෙදර තමයි ආවේ. ඉතින් එයාලා කිරිබත් එහෙම හදලා මේ විදියට කවුන්ටර් ටොප් එකක කෙහෙල් කොලේ එහෙම දාලා මේ විදියට හදන ගමන් හිටියේ. ඉතින් මේ අතරතුර නම් නැන්ලා ගෙදරත් හදලා ඇති. අම්මල එකතු වෙලා. ඉතින් මේ තියෙන්නේ පුංචිලා ගෙනල්ලා තියෙන ට්‍රේ එක. ඉතින් මේක තියලා තමයි එයා දෙන්න හදන්නේ. එයාලත් ඉතින් දැන් ඔක්කොම පැකට්ස් එහෙම බඩුවල පැකට්ස් එහෙම අයින් කරලා දැන් ඒ ටික ඔක්කොම තියාගන්න තමයි යන්නේ. ඉතින් පුංචිලා ගෙදර දැන් මම නෑනලා ගෙදර යන නිසා එහෙ වීඩියෝ මම අරගන්නවා. පුංචිලා ගෙදර වීඩියෝ එක මට මල්ලි අරන් දුන්නා. ඉතින් මම ඒ ටික අන්තිමටම දාලා තියනවා. දැන් ඉතින් ඒතන වැඩ ඉවර වෙලා නෑනලා ගෙදර තමයි ගියේ. ඉතින් එහෙ මේ විදියට කෙහෙල් දාලා තියෙන්නේ. ඉතින් නෙවුනට පස්සේ තමයි කෑලි කපලා ලන්ච් ෂීට් වල මේ ඔතන්නේ. ඉතින් දැන් ඉතින් බඩ ටික දාන්න යන්නේ බාස්කට් වලට. ඉතින් එයාලා අරගෙන තියෙන බඩ තමයි මෙතන තියෙන්නේ. ඒ කියන්නේ ස්වීට් වර්ග තියෙනවා, දඩම්, කෙසෙල්, කප් කේක්ස්, බයිට් එහෙම කිරිබත්. ඉතින් ඒ ඔක්කොම තියෙනවා. ඉතින් ඒ ටික දැන් අපි දාන ගමන් ඉන්නේ බාස්කට් වලට. ඉතින් ෆැමිලි එකේ කට්ටියට යාළුවන්ට එහෙම ඉතින් අලුත් බරත් එක යාළගේ බෙදනවා.
ඉතින් මේ තියන්නේ අපි දාලා තියෙන බඩු ටික. ඉතින් ඒක ඇතුළට ඉතින් මෙතන ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ලස්සනට පාටටත් තියෙනවා ඉතින් මේ ටික. ඊළඟට ඉතුරු ටික මේ වගේ බොක්ස් වලට දැම්මා පොඩි අයට එහෙම දෙන්න. ඊළඟට මේ ටික ඉතින් ඔක්කොම ගොඩක් රැවෙන්න කලින් මේ ඔක්කොම ටික ඉතින් රැවෙන්න කලින් කියන්නේ හවසෙන්න කලින් ඔක්කොම බෙදන්න ඕන. ඉතින් ඒ වැඩ ටික ඔක්කොම ඉවර වෙලා තමයි ඉතින් ටිකක් හවසෙලා තමයි අපි ගෙදර ආවේ. ඉතින් අනිත් දවසේ සෝරි අනිත් වීඩියෝ එක තමයි තියෙන්නේ මල්ලිගේක. ඉතින් ඒක මට මල්ලි වීඩියෝ කරලා දුන්නා. ඉතින් එයාගෙත් මේ විදියට දැන් කිරිබත් එහෙම දාලා කොටු කපලා අනිත් බඩ ටිකක් දැන් ලෑස්ති කරලා තියෙන්නේ යාලත්. ඉතින් එයාලා දාපු විදිය තමයි මේ මෙතන තියෙන්නේ. ඉතින් ඒ ටිකත් මට ඉතින් මල්ලි වීඩියෝ කරලා දුන්නා. ඉතින් මම ඒ ටිකත් මේ වීඩියෝ එකටම එකතු කරගත්තා. ඉතින් මේ තියන්නේ එයාලගේක. ඉතින් ඒකත් මරම ලස්සන්ට තිබ්බා. ඉතින් මේ විදියට ඔක්කොම ටික දාලා ඉතින් අපේ ෆැමිලි එකේ කඩේට දෙන්න තමයි තියෙන්නේ. ඉතින් ඊළඟට රෑට ඉතින් තියෙන්නේ අපිට මේ යාසීන් කියන සූරා තුනක් එහෙම ඕදි කරලා අනිවාර්යෙන් මේක කරන්න ඕනේ. ඉතින් ඒක කරන්න තමයි තියෙන්නේ. ඉතින් එදා දවස ගොඩාක් හොඳ දවසක්. ඉතින් මේ විදිහට තමයි අද දවස ගෙවුනේ. ඉතින් මේ ගැන විස්තර නම් තියෙනවා මගේ කලින් අවුරුද්දේ දාපු වීඩියෝ එකේ. ඉතින් ඒක ඕන නම් ආයෙත් බලන්න පුළුවන් විස්තරත්ව. එහෙනම් ඉතින් හැමෝටම සුබ දවසක් ගිහින් එන්නම්.